අපි පොඩි කාලේ සිට අපගේ ජීවිතය දෙස බැලුවොත් අපි බෑ කියන වචනේ පාවිච්චි කරලා තියෙන වාර අනන්තයි. ලේසියෙන් කියන්න පුළුවන් වචනයක් නිසා ඒ වචනේ පාවිච්චි කරලා කොච්චර දේවල් මගහැරලා ඇද්ද? කරන්න හිතන් ඉඳපු කොච්චර දේවල් අතහැරලා ඇද්ද? ඔයාලා දන්නවද? අද කිසිම දෙයකට උත්සාහ කරන්නේ නැත්තේ මේ වචනේ තියෙන බලපෑම නිසා කියලා. පොඩි කාලේ ඉඳන් අපි පුරුදු වෙලා තියෙන්නේ ඍණාත්මක දේවල් වලට වැඩියෙන්. ඒ නිසායි අපි රිස්ක් එකක් අරගෙන කිසිම දෙයක් කරන්න බය. අපිට පුළුවන් කියලා අපි කවදාවත් හිතන්නේ නැහැ. හැම වෙලේම හිතන්නේ අපිට බැරි වෙයි කියලා. ඒ නිසා අපි හැමදාම එකම තැනයි ඉන්නේ. හැම වෙලේම හිතන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන එකම දේ මුදල් කියලා. නෑ, මුදල් නෙවෙයි. මුල් වෙන්නේ අපගේ සිතුවිලි. ලෝකේ කිසිම ව්‍යාපාරිකයෙක් පටන් ගත්ත ගමන් දියුණු වෙලා නැහැ. හැමෝම තමන්ගේ ඍණාත්මක සිතුවිලි සමග සටන් කරලා තමන් තුළ ධනාත්මක සිතුවිලි වැඩි කරගෙන ව්‍යාපාරයක් කරගෙන යෑමදී ඇතිවන ගැටලු වලට ධනාත්මකව මුහුණ දීලා අද වුන් තැනක ඉන්නේ. ඔබගේ ජීවිතේ සදාටම බෑ කියන වචනේ ඉවත් කරගන්න. හැම වෙලේම හැම මොහොතම තමන්ට පුළුවන් කියන දේ විශ්වාස කරන්න. තමන්ගේ වීරය තමන් කරගන්න. කිසිම කෙනෙක්ට බැරි දේවල් ඔබට කරන්න පුළුවන් කියන දේ විශ්වාස කරන්න. ජීවිතයේ තැනකට එන්න නම් අපි කට්ට කන්න ඕනේ. අපිට වරදින්න ඕනේ. ඒ වැරදි වලින් තමයි අපි ඉගෙන ගන්නෙ. මිනිසුන් අවසානයේ විතරයි දකින්නේ. මුලදී කන කට්ට කවුරුත් පේන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. තමන්ගේ සිතුවල වලින් ගොඩක් දේ කරන්න පුළුවන්. ඔයා එක මාසයක් බෑ කියන වචනය පාවිච්චි නොකර ජීවත් වෙලා බලන්න. ගොඩක් දේවල් ඔබගේ ජීවිතය වෙනස් වෙයි. ගොඩක් දේවල් ඔබ ජීවිතේ කරා ළඟා කරගනි. ගොඩක් දේවල් ඔබ නොදැනුවත්ම ජීවිතයට ලැබේ. උත්සාහය, කැපවීම, උනන්දුව මේ තුන නැතිනම් කිසිම දෙයක් ජය ගන්න අමාරුයි. හැමදාම හැම වෙලේම උත්සාහ කරන්න. ජීවිතය වෙනස් කරගන්න. අද බැරි නම් කවද්ද ජීවිතය වෙනස් කරගන්න පුළුවන්? ජීවිතය වෙනස් කරගන්නා දවස අද කරගන්න. දියුණුවෙන් දියුණුව ජීවිතයේ ජය හැම වෙලේම ඔබට ලැබේවා. ඔබට ජය.